සුබ දවසක් යාළුවනේ මේ වීඩියෝ එකෙන් මම ඔයාලට එක බෙදාගන්නේ කොහොමද SQL server එක download කරන්නේ install කරන්නේ සහ server එක connect කරලා ඒකට query එකක් ගහන්නේ කොහොමද database එකක් select කරන්නේ කොහොමද වගේ පුංචි පුංචි instructions ටිකක් ගැන. ඉතින් මුලින්ම අපි Microsoft SQL setup file එක අපේ ලැප් එකට හෝ computer එකට දාන්නේ. ඉතින් මම ඒක ලිස්සෙන්න මගේ පරණ වීඩියෝ කියන්නේ Microsoft SQL වීඩියෝ එකේ වගේම Visual Studio 2022 installation video එකේ description box එකේ මෙතන Microsoft SQL 2019 link කියලා දීලා තියෙන link එකේ click කළා ඔයාලට ඒක download කරගන්න පුළුවන්. ඉතින් මේ link එක click කරාම ඔයාලට මෙයක් තියෙනවා වගේ setup file එකක් ඔයාලගේ downloads වලට download වෙයි. ඉතින් මේ setup file එක තමයි මම මේ desktop එකට ගන්න තියෙන්නේ. ඉතින් මේ setup file එකට double click කරාට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එන්න පුළුවන්. මේ message එකෙන් කියන්නේ ඔයාලගේ computer එකට මේක දාන්නද මේ installation application එක allow කරාට කමක් නැද්ද කියන්නේ අහන්නේ change කරන්න අවසර දෙන්න. ඉතින් අපි ඒකට yes කියලා දෙන්න ඕන. දුන්නට පස්සේ ඔයාලට මේ පේන විදියට SQL එක ready වෙන්න බලා. ඒක සමහර විලාවට ක්ලොප් වෙලා යනවා සමහර විලාවට ඉක්මනට වෙනවා. ඒක කම්පියුටර්ගේ ස්පීඩ් එක සහ අනිත් හේතු මත බලපාන්න පුළුවන්. ඉතින් මේ කාවට පස්සේ ඊගාට අපි අහනවා ඉන්ස්ටෝල් කරන ටයිප් එක මොකක්ද කියලා. ඉතින් මෙතෙන්දී අපි දෙන්න ඕන බේසික් කියන එක. බේසික් කියලා එක දුන්නට පස්සේ යාලා අහනවා අපේ terms and මේ දේවල් වලට accept කරනවාද කියලා. ඊපස් අපි ඒක accept කරලා දිරා install කියන බටන් එක ඔබන්න ඕනේ. ඉතින් මේ ඊට පස්සේ මේ විදියට window එකක් open වෙයි. එතෙන්දී ඒක දි SMS කියලා දුන්නාම ඔයාලට මේ ගාව පේන window එකට යනවා. ඒකෙදි download කියලා දුන්නාම මේ ඉතලින් පෙන්න තැන ඔයාලගේ package එක download වෙනවා. click කරාට පස්සේ install වෙලා ඔයාලට මෙන්න මේ විදියට server එක open වෙයි. ඉතින් මම ඔයාලට පෙන්නනවා අපෝ on කරලා. ඊට පස්සේ මෙන්න මේ SQL server management කියලා desktop එකේ හෝ lab එකේ computer එකේ ඇතුලේ shortcut එකක් create වෙයි. ඉතින් මේක click කරනවා ඔයාලගේ server management studio එක launch වෙන්න පටන් ගන්න. ඉතින් මේක launch වෙලා අපෙන් අහනවා connect කරන්නද කියලා. ඉතින් මේකෙදි අපි server name එකට දෙන්න ඕන අපේ server එක. එකේ server 1 2 1 කියලා දීලා අනිත් තියෙන දේවල් ඒ විදිහටම තියෙනවා ඉන්න දීලා connect කරන්න. මෙන්න මේ විදියට interface එක ඔයාලට පේන විදියට open වෙනවා. ඉතින් දැන් ඊගාට එන ප්‍රශ්නේ තමයි අපි කොහොමද queries ගහන්නේ, අපි කොහොමද database create කරන්නේ? මෙන්න මේ දේවල්. මම මේ ටිකත් මේකෙම කියන්නම්. මේ ඔයාලට පේනවා new query කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ new query කියන කුඩ click කරාම ඔයාලට මේ වගේ සුදු පාට type කරන්න පුළුවන් notepad එක open වෙයි. ඉතින් මේ notepad එක open වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ database එක දීලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම copy කරගෙන අරන් ඇවිල්ලා මේකේ paste කරන එක. ඊට පස්සේ කොහොමද database එක හදන්නේ? අලුතෙන්ම database එකක් හදද්දී ඔයාලට පේනා මෙතන database කියලා දකුණු වම් පැත්තේ කොනේ object explorer එකේ යටතේ තියෙනවා. ඒක උඩ right click එකක් දීලා new database කියලා දෙන්නම. එතෙන්දී new database කියලා දුන්නම ඔයාලට මේ වගේ window එකක් open වෙයි. මෙන්න මේ form එකේ ඔගලගේ database එකේ නම දෙන්න ඕනේ. ඊට පස්සේ එතෙන්ට okay දුන්නම මේ database කියලා දිග ඇරියහම මේ වම් පැත්තේ කොනේ database ටික පෙන්නු කරා. ඉතින් ඉතින් මගේ server 2 එකේ තමයි database ටික හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මම server 2 එකට මාරුනේ. ඒකේ server එක මොනම server එකක් කියන්නේ. අපි server 1 2 කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි හොඳටම මතක තියාගන්න ඕන අපි connect වෙද්දී දුන්නු server එක මොකක්ද කියලා. ඉතින් server 1 එක 2 එකද කියලා
මේකදී අපි server 1 එකේ තමයි සාමාන්‍ය default link අලුතෙන්ම කරන කෙනෙක් කරගෙන යන්නේ දෙක තුනක් ඉන්න හැ මම දැන් මේ keep එක වැඩ කරන හිඳ තමයි servers දෙක තුනක් පෙන්වන්න කරන්නේ ඉතින් මේ විදියට server එක open කරාම connect කළා all database කියන එක click කරාම මේ විදියට වම් පැත්තේ databases තියෙන database ටික පෙන්වනවා ඉතින් කොහොමද දැන් database එක create කරන්න new කියලා දුන්නාට මේක තියෙන්නේ his database ඉතින් අපි මෙන්න මේ notepad එක උඩ click කළා ඔයාලට පේනවා මෙතන වම් පැත්තේ drop down එකක් යට තියෙනවා ඒකෙන් අපි අපේ database එකේම අනිවාර්යයෙන්ම select කරන්න ඕන ඊට පස්සේ තමයි අපේ code එක මෙතන paste කරලා මේ තියෙන execute කියන button එක click කරන්න ඕන ඉතින් මම ඔල්රෙඩි database එකක් හදලා තියෙන නිසා ID issue කියලා සහ මේ access කියන්නේ database. ඉතින් මම දැන් ඊගාවට ඔයාලට පෙන්නන්නේ පුංචි query එකක් ගහලා කොහොමද database එක තියෙන data අපි කෙනෙක්ට අරගෙන පෙන්වන්නේ කියලා. ඒ වගේම තමයි තවත් සැලකිලිමත් පෙන්වන දෙයක් තමයි මෙතන යට වැඩිලා තියෙන මේ connection එක 100% connect වෙලා තියෙනවා කියන එක. එහෙම connect වෙලා නැත්නම් ඔයාලට ඉස්සරහට වැඩ කරගෙන යන්නකට errors එන්න පුළුවන්. කියන්නේ ඒක connect අනිවාර්යයෙන්ම connected වෙලා තියෙනවා. ඉතින් මේකේ ඔයාලට පේන විදිහට මම දැන් මගේ මෙතනින් list එකෙන් ගිහිල්ලා ID issue කියලා මගේ already created database එක අරගෙන තියෙනවා. දැන් අපි මෙන්න මේ database එකේ තියෙන data තමයි හොයන්න යන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට codes ඉස්සරහට කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් type කරන්න මේ තියෙන පුංචි පුංචි query එක ඒක execute කරාම මේ විදිහට මම හදලා තියෙන database එක ඇතුළේ තියෙන මෙන්න මේ result කියන table එකේ සියලුම දා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒ වගේම එකක් මේ තියෙන්නේ ඒ වගේම දෙයක්. ඉතින් මේන්න මේ ටික තමයි ඔයාලා coding ඉගෙනගෙන මේ SQL servers කොහොමද වැඩ කරන්නේ කියලා ඉගෙනගෙන මේ ඉගෙන ගන්න queries ගහන්න ඉගෙන ගන්න තහම ඒ ටික කරන්න ඕන දේවල් ටික තමයි මූලික දැනුමට යමක් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අලුතෙන්ම SQL Server එක ඩවුන්ලෝඩ් කරගන්න කෙනෙක්ට අලුතෙන්ම මේ වින්ඩෝ එක දකින කෙනෙක්ට උදව්වක් වෙයි කියලා. මම තවත් මේ වගේ වීඩියෝ එකක් හම් වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.